මම ප්‍රථමයෙන්ම හඳුන්වා දෙන්නම් අපි මේ ඒකාබද්ධ සඳහා දෙයක් විදිහ තමයි මේ වැඩවාදිනේ මෙහෙවන්නේ වැඩදී අර්ථකථනයක් විශේෂම ආණ්ඩුව දෙනවා විදුලි බල මණ්ඩල උසම දෙකක් විසින් තමයි මේ වැඩවාදිනේ මෙහෙවන්නේ කියලා මේ වැඩවාදිනේ මෙහෙවනවා වෘත්ති සමිති නිශ්චිතම හරියටම 30ක් විශාල උසම නාග බිස්සක් මේ ඉදිරිපිට වාඩිලා ඉන්නවා ඔක්කොම එතන වාඩි වුණේ නැහැ මේ එසම මම සහභාගී වෙච්ච සමිති නායකයෝට හඳුන්වා දෙන්නම් මගේ දකුණු පැත්තෙන් ඉන්නවා කෙරවලේම ලංවීම ප්‍රවාහන සේවක සමිතියේ සභාපති ඩී.පී. සුනන්ද සහෝදරයා ඊළඟට ඉන්නවා ලංවීම පාර්ලිමේන්තු ක්‍රියාකරුවන්ගේ සංගමේ සභාපති එස්.ඩී. නිසාන්ත සහෝදරයා ඊළඟට ඉන්නවා ලංවීම කාර්යාල සේවා සංගමේ සභාපති එම්.පී. වීරසිංහ සහෝදරයා ඊළඟට ලංවීම තාක්ෂණික ඉංජිනේරු සංගමේ සමලේකම් යූ.ආර්.කේ. සේනරත්න සහෝදරයා මම ලංකා විදුලි සේවක සංගමේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මගේ වංගත පැත්තෙන් මා අසලින්ම සිටිනවා ලංවීම තාක්ෂණික ඉංජිනේරු සංගමේ සභාපති ගුණසිරි නූපේව සහෝදරයා ඊළඟට ඉන්නවා ලංවීම ජාතික සේවක සංගමේ සමුළු ලේකම් ජී. වීරසේකර සහෝදරයා ඊළඟට ඉන්නවා ලංවීම විදුලි යාන්ත්‍රික හා සිවිල් අධිකාරී සංගමේ ලේකම් UDDL දහනායක සහෝදරයා කෙළවරම ඉන්නවා ලංවීම මුදල් භාර ලිපිකරු සංගමේ ලේකම් ආනන්ද අබේගුණසේකර සහෝදරයා අපි අද මේ හදිසි මාධ්‍ය සාකච්ඡාව කැඳෙව්වේ තමුන්නාසර දන්නවා මේ වෙනකොටත් ලංකා විදුලි බල මණ්ඩලයේ වැඩවර්ජනයක් ආරම්භ කළා මේ වෘත්ති සමිති 30 නියෝජනක ඒකාබද්ධ සංවිධාන දෙකේ නායකත්වයෙන් ලංවීම තාක්ෂණික ඒකාබද්ධ පෙරමුණත් ඒ වගේම ලංවීම ඒකාබද්ධ උසම සංධානයත් ඒකාබද්ධව මේ ආරම්භක වැඩවර්ජනයට අද දහවල් 12ට හරියටම දින 5ක් ගත වෙලා තියෙනවා විශේෂයෙන් අපි බලාපොරොත්තු වුණා ඉතා කඩිනමින් ඉක්මනින් මේ පාලකයෝ මේක බැරෑරුම් කාර්යයක් සලකලා මේ වැඩවර්ජන විසඳීමේ දිශාවට කටයුතු කරයි කියලා. කෙසේ වෙතත් අපි දකිනවා මේ වැඩවර්ජනය ආරම්භ කරන තුඩු දුන්නෙම ඉතාමත් සරල කාරණා ඉල්ලීම් කීපයක් ඉතා සාමකාමී විසඳගත හැකි ඉල්ලීම් කීපයක් විසඳන්න නැතුව ඉතාමත් අත්ලෝමතික ලෙස ඔවුන් කටයුතු කරපු නිසා. හැබැයි මේ වැඩවර්ජනය තුළ මේ ඒකාබද්ධ සංධාන දෙක තමන්ගේ හයිය මේ වැඩවර්ජනය මේ රටේ පාලකින් ඔප්පු කළ තියෙද්දි තවත් මේ පාලකයෝ උත්සාහ කරන්නේ අත්වලොමත් ලෙස හැදිරෙන්න. දැන් මේ වෙනකොට තමුන්නාසර දන්නවා මේ වැඩවර්ජනය ආරම්භ කළාට පස්සේ ගරු විදුලි බලහා බලශක්ති අමාත්‍යතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරා විදුලි බල මණ්ඩල වෘත්ති සමිති අතිවිශාල පඩියක් ගන්න මේ සමාජිකයෝ එසේ තිබියදී ජනවාරි මාසයේ 25ක් පඩි වැඩි කරලා තියෙද්දී මේ දැන් නැවත වතාවක් ඉල්ලන්නේ 145ක් වැඩි පඩිමක් කියලා. අපි පසුගිය දැවැන්ත උද්ඝෝෂණයෙන් දී සහ ඊට පසුවත් අපි දිගටම ජනමාධ්‍ය ඔස්සේ රටට කිව්වා මේ වැටුප් වැඩිවීමක් සම්බන්ධයෙන් 145ක් ඉල්ලීමක් ඉතිරි 120 ඉල්ලීමක් 25 දීලා මේ යන සටනක් නෙමෙයි. මේ තියෙන්නේ විදුලි බල මණ්ඩලයේ බලධාරීන් සිය කැමැත්තෙන් තමන් වෙත කැඳවාගත් අර්බුදයක අතුරු ප්‍රතිඵලයක්. ඒ කියන්නේ ජන අපි කවුරුත් පලින් කිව්ව පරිදි අප්‍රේල් මාසේ පළවෙනිදා සිට ලංකා විදුලි බල මණ්ඩලයේ විධායක නිලධාරීන්ට පමණක් විෂමතාව ඉවත් කළා. විදුලි බල මණ්ඩලයේ සාතිසේ බහුතරයක් නොසලකා හැරීමට එරෙහිව දියත් කරන අරගලයක්. එතන මේක මේ රටේ පාලකයෝ මේ ආයතනයේ විෂභාර අමාත්‍ය ගරු අමාත්‍යතුමා මේ හැම දෙනා මේක දන්නවා. දැනුවත් භාවයක් සහිතව ඉන්න අමාත්‍යවරයා ඇතුළු ප්‍රධානීන් රටට බොරු කරනවා. මේක තමයි ඉතාමත් කනගාටුදායක තත්ත්වය. ඒ නිසා අපිට දිගින් දිගටම මේක මාධ්‍ය වලින් ප්‍රචාර කරන සිද්ධලා තියෙනවා මේ කරන්නේ බොරුවක්. අපි ඉල්ලන්නේ විෂමතාවය ඉවත් කරන්න කියන ගැටලුව. ඒත් අපි තමුන්නාසරට විශේෂ මාත් සාකච්ඡා ගණනාවකදී කිව්වා මේ විෂමතාවය අපටත් ඉවත් කරන්න කියලා ඉල්ලීම අපි මාර්තු මාස 30 වෙනිදා කළා. අපි මේ පහුගිය 10 වෙනිදා මේ අවසාන වෘත්ති සමිති ක්‍රියාමාර්ගය දැඩි උසමිති ක්‍රියාමාර්ගය යන කලින් ඉතාමත්ම සරල ක්‍රියාමාර්ග ගණනාවක් ගත්තා. ඒ ගන්නකම් ඒ අයගේ ඇස් ඇරුන්නේ නැහැ. එය නියඳ විටියා. හැබැයි 10 වෙනිදා අපි පාරට බැහැලා අදට දින 5ක් ගත වෙනවා. යම් කාලයක් යනකොට 10 වෙනිදා පස්සේ ප්‍රකාශරපත් කළා. දැන් වැඩේ හරි විෂමතාව ඉවත් කළා. වෘත්ති සමිතිය වලට දැන් අපි පැහැදිලි පොරොන්දුවක් දීලා තිනවා නොවැම්බර් මාසේ පළවෙනි සතියේ මේකට නිශ්චිතම විසඳුමක් දෙනවායි කියලා. දැන් ඇයි මේ වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන්නේ කියලා. ඒකම ජනමාධ්‍ය ඔස්සේ රටට කියනවා. විවිධ FM නාලිකා හරහා පවත්වනු ලබන සංවාදවලදී සමස්ත රටේ ජනතාව මුලා කරනවා. එයයි කියනවා බලන්න ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයෙකුට දඬුවම් ලිපියක් නිකුත් කළාම වරදක් කළාම
විදුර බලමල්ල ෘත්ති සම්පති කොයි තරම් අත්‍රෝමතිකද පාට බහැලා කියනවා ඒ දඬුවම් කරපු ලිපිය ඉවත් කරගන්න කියලා. මෙහෙම විනයක් නැතුව මේ ආදිනේ පවත්වාගෙන යන්න බෑ කියලා. දැන් මේක අහන රට ජනතාවට හිතෙනවා ඇත්ත තමයි විදුර බලමල්ල ෘත්ති සම්පති ඕන එකටයි එපායකටයි පාට බහිනවා. ඕන එකටයි එපායකටයි වැඩ වජිනේ කරනවා. දැන් මේක ඇත්තද? නෑ. දැන් එක පැත්තකින් අපි දැන් කියනවා මේ දඬුවම් ලිපිය ඉවත් කරන්න කියලා. මොකද්ද මේ දඬුවම් ලිපිය? මේ දඬුවම් ලිපිය කියලා කියන්නේ මෙන්න මොකක්ද නෙමෙයි. ඔය කලින් කියන අපි කියන දැන් ඒ කට්ටිය අපට නොවැම්බර් මාසේ පළවෙනි සතියේ දෙන්න පොරොන්දු උණයි කියන ඒ විෂමතාවය ඉවත් කිරීම උදෙසා ඒක දෙන්න අපි කැමතියි කියලා යාගේ කටවල් ඇරීම සඳහා අපි ගත්ත සරල ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙච්ච වාර සේවාංග වල නියුක්ත සේවකෙන් නිකුත් කරපු දඬුවම් ලිපියක්. ඒ ලිපිය තාමත් පැහැදිලිව තියෙන්නේ අවවාද කළා නෙමෙයි. ඒක එක්තරා විදිහක තර්ජනයක්. අපි විශ්වාස කරන තර්ජනයක්. මෙරටේ උසමති ව්‍යාපාරයට මෙරටේ වර්ජන කිරීම උසමති ක්‍රියාමාර්ග ගැනීමේ වර්ජන ක්‍රියාමාර්ග ගැනීමේ තමන්ගේ අයිතිවාසිකම් ගැනීම ජනතා වැඩ කරන ජනතාව පහට බැහැීමට තියෙන දාපු බැරියර් එකක්. මොකක්ද ඒක තියෙන්නේ? ඒක පැහැදිලිවම කියලා තිනවා මින් ඉදිරියට මෙවැනි ඔබ වාර සේවාවන් අතහැර යන්නේ නම් දැඩි විනය ක්‍රියාමාර්ගයක් ගන්නවා කියලා. දැන් අපි අහනවා මේ විදුර බල මණ්ඩලයේ වාර සේවාවන් වල නියුක්ත සේවකයෝ එකපාර්ට කලබල වෙලා පාලකීන්ට හොරෙන් මොනවා හරි ගෙදර වැඩක් කරගෙන ගෙදර ගිහින් ඇවිල්ලාද? එහෙම නැත්නම් මොකක් හරි හොරකමක් කරන්න පිට වෙලා ගිහිල්ලා ඇවිල්ලාද? එහෙම නැත්නම් අනියම් මොකක් හෝ වැඩකට ගිහිල්ලා ඇවිල්ලාද කියලා. එහෙම ගියා නම් අපි කියනවා අපේ ඕනෑම සමාජිකුරු දඩුවම් කරන්න ඒක නීති විරෝධී තමයි. එහෙම යන්න අයිතියක් නැහැ. මේ තියෙන්නේ එතුමල දැන් දුන්නයි කියන එක පැත්තකින් දුන්නයි කියන ඒ විෂමතාවේ නොදී ඉන්නකොට ඒක දෙනවයි කියන දන්ට කටවල් අරගන්න අපි ගත්ත ක්‍රියාමාර්ගවලදී නිශ්චිතව දැනුවත් කළා, නිලවශයෙන් දැනුවත් කළා, නීත්‍යානුකූලව දැනුවත් කළා අපේ වාර සේවාන් වල සේවකයෝ ඉහළ නිලධාරීන් තමයි යතුරු ටික බාර දීලා සේවය ඉවත් වෙච්ච එක. දැන් මේ කියන්නේ වැඩ වර්ජනය කිරීමේ අයිතිය අපිට නැහැ. ඒක බරපතල වරදක්. අපි අහනවා මේකද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය? මේකද මේ රටේ වැඩ කරන ජනතාවට දෙන ප්‍රජාතන්ත්‍රවාදය? අපට එකපැත්තෙන් විෂමතාවය දීමත් එක්කම අපි ආණ්ඩුවට කියනවා බලධාරීන්ට කියනවා ඒ දඬුවම් ඉවත් කිරීමේ ලිපිය වැරදි කියන ආණ්ඩුව පිළිගන්න තියෙනවා. දැන් ඒ කියන්නේ විෂමතාවය දැන් දීලා තියෙනවා කියලා ඒගොල්ලෝ කියනවා නම් නොවැම්බර් මාසේ පළවෙනි සතියේ එක පැත්තකින් ඒගොල්ලෝ දැන් පිළි අරන් ඉවරයි. ඒ වෙනුවෙන් පාට බහැපු වාර සේවාව අතරලා ගෙදර ගිය සේවකයා වර්ජන දෙක්වච්ච සේවකයා ඒ ගත්ත ක්‍රියාමාර්ග නීත්‍යානුකූලයි කියලා. දැන් එහෙමනම් විදුර බල මණ්ඩලයේ වෘත්ති සමිති නීත්‍යානුකූල නොවන වැඩ කළා තමන් ඉල්ලීම් දිනාගෙන තියෙනවා. ඉල්ලීම් දීපු පාලකයෝ එක පැත්තකින් දඬුවම් කරන ලිපි ගහ දෙනවා. මේක පරස්පර ප්‍රතිපත්තියක් නෑ. මේ කරන්නේ මොකද්ද? මේක දීලා අනාගතයේ අපි ගන්න ක්‍රියාමාර්ග වළක්වන්න අපේ සේවකයා බියවැද්දීමේ ක්‍රියාමාර්ගකට එයා ගිහිලා දිනවා. ඒක ඉතාමත්ම බරපතල තත්වයක්. ඒස තමයි සමහරු අපෙන් අහන්නේ. දැන් ඕගොල්ලන්ගේ වැඩේ හරිනේ. විෂමතාවය දුන්නනේ. ඇයි මේ ලිපියක එල්ලලා ඉන්නේ කියලා. අපි කියනවා ආණ්ඩුවට බලධාරින්ට අපි විශ්වාස කරනවා මේ රටේ වැඩ කරන ජනතාව දක්තකර යන ආකාරයට මේ ලංකා විදුර බල මණ්ඩලයේ අවසන් සටන නෙමෙයි. ලංකා විදුර බල මණ්ඩලයේ මේ කරන අන්තිම සටන මේක නම් මහත්තුරුනි අපි ඔය ලියුම බාර ගන්න එකඟයි. කිසි ගැටලුවක් නැහැ, කමක් නැහැ. ඔක ෆයිල් එකේ තියෙද්දෙකෝ. හැබැයි අපි දකිනවා මේ රට යන විදියට, කම්කරුවන් වැඩ පවත්වන විදියට, කම්කරුවන්ට කරන තර්ජනයත් එක්ක වැඩ කරන ජනතාවට කරන මර්ධනයත් එක්ක ලංකා විදුර බල මණ්ඩලයේ අන්තිම සටන මේක නෙමෙයි. අනිවාර්යයෙන්ම ඉදිරිදී තවන් තව තවත් සටන් ලංකා විදුර බල මණ්ඩලයේ සටන් බිම ඇතුලේ ඇවිල්ලෙනවා, ගිනි ගන්නවා. ඒවට නායකත්වය දෙන්න ඉන්නේ නායකෝ මේ ඉන්නේ. ඒවට සහභාගී වෙන්න ඉන්න සමාජිකෝ මේ ඉන්නේ. ඒ අයට ආණ්ඩුව බැරියර් දානවා. ඒ බැරියර් පළවෙනි පැයෙම ඉවත් කරගන්න එක ආණ්ඩුව දාපු මුට්ටියට පළවෙනි පැයෙම හොඳ ප්‍රහාරයක් කළා මුට්ටිය කුඩු ගන්න එක අපේ වකිමක්. ඒස අපි විශ්වාස කරනවා. විෂමතාවය දිනා ගැනීම වගේම ඒ දඬුවම් ලිපිය ඉවත් කර ගැනීම අපට ඉතාමත් වැදගත්. ඒ නිසා ආණ්ඩුව මොනවද වුණත් ඒ දඬුවම් ලිපිය ඉවත් කරගන්න තෙක් අපි වැට යන්නේ නැහැ. ඊළඟට අපි ඊයේ වෙනකොට ගරු කම්කරු අමාත්‍යතුමා හම්බුණා. එතුමට අපි කරුණු දැක්වීමක් කළා. අපි වහාම මේකට මැදිහත් වෙන්න කියලා කිව්වා. ඇයි? ලංකා විදුලි බල මණ්ඩලයේ පාලන අධිකාරියේ සීමාව ඇතුළේ මේක ඒ වපසරිය ඇතුළේ මේක බේරගන්න බෑ. අත්නොමතර හැදිරෙන්නේ. අපි කම්කරු කොමසාරිස්තුමා හම්බුලා දැනුවත් කළා. අපි කලින් ප්‍රකාශ කළ පරිදි ඒ ලිපිය නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් ඉතාමත් පැහැදිලි ප්‍රකාශයක් කළා කම්කරු කොමසාරිස්තුමා. දැන් මේවට උත්තර හොයනකොට දැන් මොකද වත්මන් තාත්තේ විදුලි බල මණ්ඩලයේ වැඩ වජන මොහොතේ කොහොමද වත්මන් පාලකයෝ දැන් කියනවා 5000ක් ගන්නවා කියලා ප්‍රකාශ කළා සවුදා. සවුදා 5000ක් ගන්නවා කියලා ප්‍රකාශ කළා අපේ උද්ඝෝෂණයෙන් පස්සේ කියනවා සිකුරාදා වෙනකන් කල් දෙනවා කියලා.
ඊට පස්සේ ඊයේ වෙනකොට ජනමාධ්‍යත නිවේදනය නිකුත් කරලා තිබ්බා වැඩ වර්ජනය කරපු අයගෙන් 150ක් වැට් ඇවිල්ලා කියලා. ඉතින් අපි බලාපොරොත්තු වුණා අදාළ බලධාරීන් කියයි කියලා මේ වෙනකොට දැන් අපිට 5000ක් අවශ්‍ය නැහැ. දැන් අවශ්‍ය 2500යි කියලා. සමත්ත සේවකෙන් තමයි 5000 ගන්නෙ. 150ක් ආවනම් ගන්න ඕනේ දැන් 2500යි. දැන් එහෙම එකක් නැහැ. ඉතින් ඒ නිසා දැන් මේ හදන්නේ මොකද්ද? මාධ්‍ය හරහා රටේ ජනතාව නොමග යවන්න. අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව නොමග යවන්න බෑ තමයි මේ රටේ පාලකින්ට. ඒ වගේම විදුලි බල මණ්ඩල සේවකුණා කොහොමත් නොමග යවන්න බෑ. අපි ඉතාමත් හොඳ මේ රටේ විසිරී පැතිරිච්ච මහා දැවැන්ත රැහන් පද්ධතිය වගේ මේ සටන ඇතුලේ ලංකා විදුලි බල මණ්ඩලයේ සියලුම සේවකයෝ සියලුම සමිති නායකයෝ එකා වගේ එක බැම්මකට බැඳලා ඉන්නවා. හරියට මේ රටේ ඒ මහා රැහන් පද්ධතිය වගේ. අද මේ රට පුරා තැන් තැන්වල අපි මේ මෙතන එකතුලා එක රාශියලා අපි දැනුවත් කරන වගේම අපේ සහෝදර සේවකයෝ අපේ හංගමල සමාජිකයෝ හැම තැනකම එකතු වෙලා එකට එක පොදියට ඉන්නවා. ඒ හැම කෙනෙම කියන්නේ තමයි ලංකා විදුලි බල මණ්ඩලේ අපි මේ කරන්නේ අවසන් සටන නෙමෙයි. අපිට තව සටන් ගන්නවා ඉස්සරහට කරන්න තියෙයි මේ යන විදියට. ඒ නිසා අපිට රෙදි අඳගෙන මේ සටන පරාදවලා යන්න පුළුවන් කමක් නැහැ. මොන මර්ධනය මොන තර්ජනය කළත් අපි මේ සටන ජයග්‍රහණය කළා මිසක් අපි නැවත වැට්ට යන්නේ නැහැ. ඒ ස්ථාවරේ අපි හැමෝම ඉන්නවා. එතකොට ආණ්ඩුවේ වක්කීම තමයි අපි කැමති. අපි කියන්නේ විදුලි බල මණ්ඩලයේ බලධාරීන් අපි දෙපැත්තට බෙදලා කඹ ඇද ගැනීමෙන් මේ රට අතුරු තත්ත්වයටපත් වෙනවා. මම හිතා මේ රටේ පාලකින්ට වඩා විදුලි බල මණ්ඩලයේ මේ ඉන්න නායකයෝ මේ ආයතනයට ආදරේ. මේ ආයතන රැකපු මේ ආයතන විකුණන හදපු හැම මොහොතකම එවැනි පෙළගැච්ච නායකයෝ තමයි මේ ඉන්නේ. එතකොට එවන් සමාජිකත්වය සහිත උත්සමිත ව්‍යාපාරයක් විදුලි බල මණ්ඩලයේ තියෙන නිසා ඔය කිඹුල් කඳුළු වෙන නායකින්ට වඩා මේ රටට අපි හැමෝම ආදරේ මේ ඉන්න නායක ආදරේ නිසා අපට අවශ්‍යතාවය තිබෙනවා. ඉතා ඉක්මනින් අපේ සේවා ස්ථානවලට ගිහිල්ලා ලක්ෂ 40ක් වෙච්ච අපේ ආදරණීය පාරිභෝගිකයන්ට මේ අකණ්ඩ සේවය ලබා දෙන්න මේ ගුණගරුක සේවය ලබා දෙන්න අපිට ඕනකම තිබෙනවා. නැතුව අපිට මේ වැඩ වජිර කර ඉන්න ඕනකම නැහැ. හැබැයි අපේ පාලකෝ කියනවා නම් මේ කරන ප්‍රකාශය ඒය හිතනවා නම් අපේ දීනකමක් කියලා. අපේ මේ නියතමානිකමය හිතනවා නම් අපි මේ අසාධාරණ ඉස්සර දැනගැසීමක් කියලා ඒක නම් ගහන්නේ නැහැ. ඒ නිසා අපි ජනමාධ්‍ය රටට කියනවා ඉතාමත් පැහැදිලි. මොකද අපි දිගටම කිව්වා මේ රටේ ජනතාවට විදුලිය විසන්ධි කළ ජනතාව කලවරේ තියලා ඉල්ලීම් දිනා ගන්න විදුලි බල මණ්ඩලයේ උත්සමිත කැමති නැහැ. ඒ නිසා තමයි අපි දිගින් දිගටම කිව්වේ බොහෝ අපෙන් අහනවා වැඩ වර්ජනයක් නම් ලයිට් නැති වෙන්න ඕන. මේ වැඩ වර්ජනයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ වෙලාවට බිල ගෙවන විදුලි බල මණ්ඩලයේ පාරිභෝගිකය අප අසතුටුපත් කිරීම නෙමෙයි. අපිට ඕනකම තියෙන්නේ රටේ පාලකින්ට මේ අත්නොමතික ක්‍රියාකලාපයන් වල නියැලෙන පාලකින්ට ඔප්පු කරලා පෙන්වන්න ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගෙන් සංකේතාත්මකව කොයිතරම් ප්‍රමාණයක් ඔබලාට එරෙහිව ඔබලාගේ මේ වැරදි මතයට ඔබලා කියන මේ බොරු වලට අවලාදව වලට එරෙහි ඉන්නවාද කියලා. දැන් අද එක පියාරම් තියෙනවා. ඒ පිළිගත්තු හින්දා තමයි කටේ පම්පෝරි කටේ නරිවාදන් රෙද්දපල්ලෙන් බේරෙන්න පටන් ගත්තේ ඊයරා වෙනකොට. ඊයරා වෙනකොට තමුන්නාස දැක්කා ජනමාධ්‍ය වල නිවේදන නිකුත් කළා වහාම සේවයට වාර්තා කරන්න කියලා. දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. මේ වෙනකොට කූරියර් සර්විස් වලින් කැපෑලින් විවිධ පොලිස් ස්ථාන වලින් පොලිස් නිලධාරි මාර්ගයෙන් ගෙවල් වලට ලිපි ලැබෙමින් ඉන්නවා. අපේ සටන්කාමි සමාජික මේ සංගම් සියල්ලම ඒ සියල්ල ප්‍රතික්ෂේප කරමින් එකා වගේ එක බැම්මකට එක බැඳලා ඉන්නවා. ඒව ප්‍රතික්ෂේප කරලා අපි වැට්ට යන්නේ අපේ අවසන් ඉල්ලීම දැනුතුණු කියලා. මේක සාධාරණ ඉල්ලීමක්. මේක මස් රාත්‍රල ඉල්ලන කියන වගේ සම්පදායි කතා වලින් මේ සටන කුඩු පට්ටම් කරන්න දෙන්න බෑ. මේක ඉතාමත් බරපතල තත්ත්වයක්. ඒ නිසා දැන් අපි තීන්දුවක් කරගත්තා විශේෂයෙන්ම ජනමාධ්‍යට කියන්න මේක අපි අකණ්ඩව යනවා. ඒ වගේම තමුන්නාන්සර එක කාරණයක් කියන්න අපි පැහැදිලිවම කිව්වා ආණ්ඩුවට මේක තව දුරටත් කල් මරන්න එපා. මේක දේශපාලන ભેදයක් නෑ. මේක පක්ෂ ભેදයක් නෑ. මේ සාකච්ඡා මේසේ වාල්ලා ඉන්නවා ස්වාධීන සංගම් වල පවා විවිධ සංගම් වල පවා විවිධ දේශපාලන පක්ෂ වල සමාජිකයෝ හැම පක්ෂෙමයිති. ඒ හැම කෙනෙම දන්නවා තමට වෙච්ච අසාධාරණේ. නැතු මේක ආණ්ඩුවට එරෙහිව එහෙම නැත්තම් මේ ආණ්ඩුව පෙරන ක්‍රියාමාර්ගයක් නෙමෙයි මේ තියෙන්නේ. ඒ නිසා ආණ්ඩුව උත්සාහ කරන මේක පිටපත් දේශපාලනයක් තියෙනවා කියලා කියන්න. එතකොට චම්පික ඇමතිතුමාට ජාතික හෙළවරුමේ ලේකම්කම දරන්න පුළුවන් නම් මෙතන ඉන්න අනිත් අයට දේශපාලන පක්ෂ වල නිලතල දරන ගමන් උත්සමති නායක කියන බාධාවක් නැහැ. ඒ අයිති කාට පැහැර ගන්න පුළුවන් ගමන් නැහැ. දැන් අද අපි දැක්ක ඊයේ ඇතැම් මාධ්‍යවල එවැනි වැරදි දුර්මතයන් ජනතාව මත බලහත්කාරයෙන් පටවන්න හදනවා. මේක වැරදි වැඩක්. ඒ නිසා දැන් අපි තමුන්නාසලට කියන අපි පැහැදිලිවම කිව්වා මෙතනින් ඔබට මේක සාධාරණ සුදුසුකම් සූදානම් නැත්තම් අපි යනවා මෙතනින් එහා ගිය ක්‍රියාමාර්ග. දැන් අපි හෙට අපි විවෘත ආර්ධනාවක් කරන සියලු මුද්‍රිත මාධ්‍යවලට සහ විද්‍යුත් මාධ්‍යවලට හෙට 10:00 හවස දෙකට කොළඹ කොම්පඤ්ඤ වීදියේ පිට නිපොන් හෝටලේදී සියලු මාධ්‍ය සහභාගී කරගත්ත මේ රටේ සියලුම දේශපාලන පක්ෂ ස්වාධීන විවිධ
ආයතන වල තියෙන විවිධ වෘත්ති සමිති සියල්ල ඒකරාශි කරගත්ත සාකච්ඡාවක් කතිකාවක් අපි කොළඹ කොම්පඤ්ඤ විදියේ නිපොන් හෝටලේ සවස් දෙකට පවත්වනවා. අපි ඉල්ලීමක් කරනවා එයාට මේකට එරෙහිව පෙළ ගැහෙන්න, ඒ වැඩපිම් දැනුවත් කරන්න, ජනතාව දැනුවත් කරන්න, මේ සාධාරණ යුක්තිසහගත වැඩ වර්ජනය සම්බන්ධයෙන් කියලා අපි ආරාධනා සිළු මාධ්‍යවලට එන්න කියලා. ඒ වගේම අපි රටේ ජනතාවට කියන්න ඕන වැදගත් කාරණයක්, මේ වෙනකොට රටේ පළාත් ජනරාල විදුලිය නැහැ. ඒකට වක් කියන්න ඕනේ අපි නෙමෙයි. මොකද අපි සමස්ත රටේ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට විදුලිය තියෙදි තමයි 10 වෙනිද දොට්ට බැස්සේ. ඒක ආණ්ඩුව පිළිගත්තා. ආණ්ඩුව බලධාරීන් කිව්වා මේ ආකාරයෙන්ම ඕනෙට වැඩ වර්ජනය කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අපි විදුලිය පවත්වාගෙන යනවායි කියලා. ඒ කට්ටිය මේ විෂමතාවය කියන එක ඉහළ නිලධාරියට දුන්න වෙලාවේ නිකන් අපිව හැඳින්නුවේ නිකන් සක්ක ගල් කැවිලි බල මණ්ඩලේ. අපිව අවශ්‍ය නැහැ කියලා. දැන් මේ රටේ බලත් ගන්න විශේෂම නැගෙනහිර පළාතේ මේ වෙනකොට ඒව පවත්වාගෙන යන්න ගිහිල්ලා ඉහළ නිලධාරීන් අපි විශ්වාස කරනවා ඉහළ නිලධාරීන් වට යට සුසුකම් ප්‍රශ්නේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් හතර ගාති දාලා ඇනගෙන තියෙන්නේ නැගෙනහිර පළාතේ විදුලිය නැහැ. එතකොට මේකට අපිට තවත් වාර්තා දාලා මාතලේ උතුරු මැද පළාතේ මේ මාසාකච්ඡා වාර්ජුම් කොට විදුලිය හබරණ පැත්තේ උතුරු මැද පළාතේ නැහැ කියලා. තව පළාත් ගණනාවක නැහැ කියලා අපිට ආරංචියක් තියෙනවා. දැන් විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. මේ මෙන්න විදුලි අධිකාරි මහත්තුරු මේ සටනට සහභාගී වෙලා තිනවා. ඒ වගේම පාර්ලිමේන්තු ක්‍රියාකාර මහත්තුරු සහභාගී වෙලා ඉන්නවා. ඒ අය විදුලි බල මණ්ඩලයේ බඳවගන්නේ ආවට ගියාට මේ පේමන්ට් එක කියන කට්ටිය නිකන් අඩගල ගත් එක නෙමෙයි. දැන් මේ බඳවගන්න කියන වගේ. ඒ අයට කාර්මික විද්‍යාලවල, ඒ වගේ විශ්වවිද්‍යාලවල, ඒ වගේම විශේෂ පුහුණුවක් ලැබපු අය. දැන් ඒ අය ඉන්නේ මේ වර්ජනයේ. දැන් මොනවත්වත් දන්නේ නැති කොන්ත්‍රාත්කාර මුදලාලි මහත්තුරුන්ට කියලා අද විදුලි බල මණ්ඩලේ පවත්වගෙන යනවා. දැන් අපි විදුලි බල පාරිභෝගිකයන්ට කියනවා ඒක අපේ වකිම දැනුවත් කරන්න ඕන තිබෙනවා. අපි තමුන්වත් දන්නවර බාල ඩීසල් බාල පෙට්‍රෝල් ගෙනාවා වගේ දැන් බාල විදුලිය තමයි මේ වැඩ වර්ජනේ පස්සේ මෙරට යනතර සපයන්නේ. ලයිට් පත් වෙනවා තමයි. බලන් හිටියොත් සිරුගම් බල්බ් ගැහි ගැහි පත්තු වෙන්නේ. අපි ජනතාවට කියනවා ඔබේ පරිගණකය, ඔබේ වායු සමීකරණ යන්ත්‍රය, ඔබේ සීතකරණය, ඔබේ ගෙදර තියෙන විදුලි උපකරණ සම්බන්ධයෙන් අපට වකිමක් නැහැ. ඒ වකිම ආණ්ඩු ගන්නවා. මොකද මෙච්චර කාලෙක වකිම අප මේ ඉන්නේ අපි හැමෝටම තිබ්බා. 10 වෙනිදා පස්සේ මෙරට අඳුරට පත් වුණා නම් ඒ අඳුරට පත් වුණේ අපේ වරදකින් නෙමෙයි. ආණ්ඩුව අපි එළියට දාලා අපේ සේවය එපා කියලා ආණ්ඩුවේ මාධ්‍යයෙන් තප්පුලාලා අපට අපහාස කළා. කොන්ත්‍රාත්කාරවත් දුනවා කියලා කියපු නිසා තමයි දැන් මේ අවුල්ලා තියෙන්නේ. ඒ නිසා දැන් උත්සාහ කරනවා විශ්‍රාමිකය අය බඳවන්න බලාපොරොත්තු වෙනවා. අපිට දැන්ටමත් ප්‍රකාශයක් කරන අපේ ළංගීමේ විශ්‍රාමිකයන්ගේ සංගමයක් තියෙනවා. ඒකේ තමයි විදුලි බල විශ්‍රාමිකයන් සියලුම සහෝදරු ඉන්නේ. ඒ විශ්‍රාමිකයන්ගේ සංගමයේ කැමැත්ත ප්‍රකාශ කරලා ඉදිරි දින කීප දෙනෙක් මාධ්‍යට ඇවිල්ලා ප්‍රකාශයක් කරන්න ඉල්ලීමක් කරන්න මේ සටන යුක්තිසහගත සටනක්. විශ්‍රාමික ගිය විශ්‍රාමිකයන්ටත් අසාධාරණ කරලා තියෙන ආයතනයක්. ඒ නිසා මේ පාවාදීම කරන්න ඉපා කළා. ඒගොල්ලොත් ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා. අපි ඉදිරි තමුන්නාට දඟුන් දෙන්න ඒ මාධ්‍ය සාකච්ඡාවත්. ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බලධාරීන් ඉල්ලීමක් කරනවා. තත්ත්වය දවසින් දවස ඉතාමත් දරුණු වෙමින් යනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මොන මර්ධනය දියත් කළත් මොන බලපෑම් කළත් මේක දෙන්නම් කාසි වලට බෑ. මේ 1996 තිබිච්ච මල්බෙරි කණ්ඩායම එක්ක සාකච්ඡා කළා බේරගත්ත තැන මේක ගිනියන්න බෑ. මේක එතනින් ඔබට ගිය දැවන්ත වැඩ වර්ජනයක්, ඉතාමත් සංවිධානාත්මක කරන වැඩ වර්ජනයක්. එහෙම නැතුව පරිපාලනමය ක්‍රියාමාර්ගයක් නෙමෙයි. මේක සැබෑලිසම මේ බැහැර දින උත්සව සමිති ඒසා උසමිතක සාධාරණ සාකච්ඡා කරන්න අපි අවංක කැමති. ඕනෑම වෙලාවක ඕනෑම මොහොතක සාකච්ඡා කළා සාකච්ඡාමය විසඳුම් කරන්න අපි කැමති. එහෙම නැතුව තර්ජනයෙන්, ගර්ජනයෙන්, මර්ධනයෙන් මේක මැඩපවත් ගන්න උත්සාහ කළොත් තවත් ආයතන ගන්නවා මේකට ඈඳෙනවා. ඒකට වළක්වන්න ඒක වළක්වන්න බෑ. අපි ඒකට කැමති නෑ. ඒ නිසා තමයි මේ මාධ්‍ය හැමෝ තියලා අදත් අපි අවධාරණය කරන්නේ අපිට අවශ්‍ය වැටෙන්න, අපිට අවශ්‍ය මේ රටේ ජනතාවට මේ සේවය සපයන්න, අපිට අවශ්‍ය මේ ආත්‍රි කාර්මික සාමය පවත්වාගෙන යන්න. අපි රටේ ජනතාවට කියන්නේ අපි එහෙම අය. හැබැයි ආණ්ඩුව අපිට කියනවා එපා ඔබලා එළියට පල්ලා. ආණ්ඩුව දැන් උත්සාහ කරනවා අපේ ජලාශ ඔක්කොම හිඳිලා කිසිම ප්‍රමිතියක් නැතුව මහවැලි ජලාශ වතුර පාවිච්චි කරලා මහවැලි බලාගාර ටික දුවනවා. ඒවැ ඉන්න නිලධාරීන් අපිට හිටපු අය අපිට කියනවා ලොකු අනතුරක් තියෙන ඉස්සරහට මේ රටේ. ඒවා කිසිම ප්‍රමිතියක් නැහැ. ඒ නිසා ලොකු අනතුරක් රටට තියෙනවා. අපි ජනතාවට අනතුරු වංග වෙනවා. අපේ සාධාරණ අයිතිය දෙනකම් අපි අනිවාර්යෙන් වැට යන්නේ නැහැ. මේකට සාධාරණ සුමුමක් ඕන. එහෙම නැත්නම් මේ වැඩ වජනේ මොන බලපෑමක් ආවත් අපි අකණ්ඩව ඉන්නවා. ඒක අපි සාහිත කරලා කියනවා.